වනයට ප්‍රථම පන්සිල් සමාදං වෙන්න සියලු දෙනාම මාත්‍යක්ක එකට තුංවතාවක් නමස්කාරයකයන්න සුදානංවිමු සාධුසාදුසාදු නමුතාස්ස භාගවතු අරහනතු සම්මාසම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගතු අරහතු සම්මාසම්බුද්ධස් දෙ මංකිවවට පස්සෙ සියලු දෙනාම කියන්න බුද්ධං සරangංangaච saang දම්ම saरang gaචම යම saරච සhang saरang gaczaම saචම තුතියම්පි බුද්ध saang gaczaමි ය බදද saරang DuතිMP धம்ang sareanggace යම්දම saczaදුතියම්MP සhang saanggacza ය සගන් saang ngacza තම්MP බුද්धం sagacza ය බුදधන් saangcza තම්MP धම්ම saanggacza මීයම් බිදම්මන් සරනංග්චමී තතියම් පේ සංහං සරනගච්චාමීයම් හි සංගන් සරනංග්ච සරනා ගමනං සම්පනංම්මන්තේ පානතිපාතාවරමනීසික කාපදන් සමාධයාමී අනාධිපද්දාවරමණි සිකාපදන් සමාධයාමි අදන්නධානාවේරමණී සික කාපදන් සමාදයාමි ඉන්නදානවරමනින් ශිකාාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනේ සික්කාපදන් සමාදයාමි කමිල් මිච්චාචාඩා වර්මණී හිකාපදන් සමාධයාමින් නුසාවාදාවේරමනේ සිකාා ිකාපදන් සමාධයාමි වාදාවරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජජ පමාදට්ඨානාවේරමනී සික්කාාපදං සමාධයාමි ගාමීරය මජ්ජපමාදට්ටානවරමනී සිකාපදන් සමාධයාමි ඉස්සරණේන සද්දිින් පංචසීල දම්මංසා දුකන් සුරක්කිිතංකත්වා අප්පමාදන සම්පාදීත සමන්තාචක්කවාලේසු අත්‍රගච්්චන්තුදේවතා සද්ධම්මං මුනිරාජස්සෙ සුනන්තු සගගෙමොක්කදං දම්මසවෙන කාලුයං බදන්තා දම්මසවෙන කාලු අයං බදන්තා දම්ම සවෙනෙ කාලු අයංභදන්ත නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු, අරහතු සම්මාසම්බුද්ධස්ස නමෝතස්ස භගවතු, අරහතු සම්මාසම්බුද්ධස්ස අත්තිබ්‍රක්මන මරණ ධම්මෝ, සමානෝභායති සන්තාසං ආපජ්ජති මරනස්ස අත්තිපන බ්‍රාක්්මන මරණ දම්මෝ සමානෝන භායති න සන්තාසං ආපජ්ජති මරනසාති සද්ධර්මය ශ්‍රවණය කරන්න කැමති වාසනාවන්ත පින්වත්නි බෞද්ධයා නාලිකාව මගින් සද්ධරමය මුළු ලෝකෙටම දායාද කිරීමේ උතුන් ධර්ම දේශනා මාලාවේ අද මේ මැදිරයට පැමිණිච්ච සද්ධර්මය කැමති වාසනාවන්ත පින්වත් මේ සියලු දිනාටමත් බෞද්ධ්‍යයා නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකාවාසී ධර්මකාමී පින්නතුන්ටත් ලෝකවාසි, ඥානවන්ත සියලු දිනාටම මේ ලංකාවේතිෙන උතුම්ම දායාදය වන සද්ධර්රමයේ නැමති දායාදය දායාද කිරීම පිණිස. අද බෞද්ධයා නාලිකාව තුළින් විසුරුවාහරනු ලබන නැත්තැම් ප්‍රචාරය කරනු ලබන මෙවතුම් සද්ධර්මාණු ශාසනාවේ විශේෂදායකත්වවැරං කටයුතු කරන කලපළුවාවේ කල්්‍යනී ජෑන්ති මෑණියන් ප්‍රදහනව සියපවුලේ සියලු දෙනාමත් අනිකුත් සද්ධර්මය ශ්‍රවණය කරන සද්ධර්ම මාර්ගයේ හික්මන මෙ මැදිරයේ සිටින සියලූම පින්නතුන් හැම දෙනාම වෙනුවෙනුත්. මේ වෙලාව අපිව සවන් දෙෙන අපි නරමන අසන ලංකාවාසි ලෝකවාසි සියලු දෙනාටමත්. ජීවිතයේ යථහාර්ථවාදීව දකින්නට බුදුපාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ පින්නතුන් මනාව අවබෝධ කරගතයතු වඩාත් යථහර්ථවාදියුත් තමාගි ජීවිතය තුළින් අත්දකින්න පුළුවන් ප්‍රායෝගිකූ ධර්මයෙන් බිඳක් මේ පින්නතුන් සමග සාකච්ඡා කරමින් ධර්මඥ්ඥානය දියුණු කරගන්නට අනුශාසනාවක් පවත්තන්නටයි අපි මේ සූදානං වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ලංකාවට පමණක් සීමාවච්ච එක ජාතියකට එක රටකට එක සමාජයකට සීමාවච්ච දහමක් නෙමේ. මුළු ලෝකටම විවෘත දහමක්. බෞද්ධ්‍යා නාලිකාවේ මේ කරන මහානගි භාවනීය සාාසනික යුග මෙහෙවර අපි අගේ කරන්නට ඕනේ. මේ බෞද්ධ්‍යා නාලිකාවේ පුරෝගාමිත්ව අරං කටයුතු කරන අපිට අවසරයි රාජකීය පණ්ඩිත දරනාගම කුසල දම්ම නායක ස්වාමින්ද්‍රාණන් වහන්සේ ඇතුළු බෞද්ධයාා නාලිකාවේ සියලුම කාර්යමන්දලයට තවත් මේ ධර්ම සනිිවේදනය මුළු මහත් ලෝකයාටම ඉතාම වඩාත්ම සක්ටිය ලෙස. පවත්තාගෙන යන්නට දියත් කරන්නට ප්‍රත්නත්ත්‍රාශිරවාදේ ලබේවායි මුලින්ම පිරිසුදු හිතිම් මම ආශිරවාද කරනවා. එවගේම අද මේ ධර්මාන ශාසනාවේ දායිකත්්‍යරන් කටයුතු කරන අපේ මේ කල්්‍යානි ජැයන්ති මෑනියන් දහන මේ මාස්සමග මැදිරිය ඉන්න. මේ ඥානවන්ත සියලු දෙනාටම මම පහදලදෙන්ට බලාපොරොත්තු වෙන මේ උතුන් ධරම කොට්ටාසේ. මේ සියලු දෙනාටම වහා ඔවබෝධ කරගන්නට ඥාන ශක්ති ඇතිවේවායි අධිෂ්ඨාන පූර්ුවකෝ ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවෙේ නිවසය ඉඳලා අපිත් එක්ක ලංකාවිීන්දල යම්කිසිි කෙනෙේ ධර්මස්්‍රවනය කරනවා දේහෑම දෙනාටමත් ලෝකයේ යම්රටකඉඳලා. මේ බෞද්ධයා නාලිකාව තුළලින් සද්ධර්මේශ්‍රවනය කරන යම් ඥානවන් වූ ශ්‍රාවකයේ ක්්‍රාවකාවක් වෙද්ද ඒ සියලු දෙනාටමත් උතුන් ධර්මච්ඥානය ඇති කරගෙන සතති අවබෝධ කරගන්න ශක්ති ඇතිවේවායි ප්‍රාර්ථනා කරනවා. අපි මුලින් මෙහෙනම් මේ දේශනාව සඳහා මුලුපුරමු බුදුරජාණන් වහන්සගේ ධර්මය ශ්‍රවනය කරන ශ්‍රාවකයන්ට තම්ම අවස්ථාවලද බුදුරජාණන් වහන්සේ ධරමාවවාද කිය කොටසක් දීලා තියෙනවා. ධරමාවවා දේක ඇන්නෙමකක්ද. දර්මේ ඇස යුතු පිළි වෙල පිළි බඳව සාකච්ඡා කරලා තියෙනවා. අපිට ගොඩා සූත්‍ර හම්බෙනවා අංගුත්තර නිකායි අංගුත්තර නිකාය තියනවා සම්මත්ත නයාම කියලා වෙනමම සූත්‍ර කොටසක්. ඊළඟට තියෙනවා සූත්‍ර දේශනා ගණනාවක් ඒ අතරී අනුරුද්ධ කියන සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේමි ආර්ය ධර්මය මනාව ශ්‍රවණය කරන්න කැමති සියලු දෙනාටම තමාගේ සන්තානගතව ඇතිකරගතයතු විශේෂ ගුණ ගණනාවක් දේශනා කල්ල තියෙනවා. ම මුලින්ම කෙටිසිහිපත් කිරීමක් කරන්න මේ පින්නතුන්ට සම්මත්ත නයාම කියන සූත්‍ර දේශනාව ඇතුළත්වෙන කාරණ කීපයා. මකක්ද සූත්‍රයේ නම සම්මත්ත නයාාම. සද්ධරමය අහන ශ්‍රාවකයෙක් විසින්, තමා සන්තානගතව ඇතිකරගත යුතු විසේසු ගුණ. දැන් ඒහි තියෙනවා අභවුයයි බහුයැයි කියලා වචන දෙකා. මකදද වචන දෙක අභවුයයි බහුයැයි. ඒක ඇනි සාමාන්‍ය තෝර ත්තු සුදුසුයි සුදුසුනෑ කියන එකයි. දැන් අපි එතකට සද්ධරමය අහන්න සුදුස්සෙක් වෙන්න ඕනේ. එතර සුදුස්සෙක් වෙන්න නම් හලයිතුකාරණ අපි තෝරාගන්න ඕනේ. එතකට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ගුණමකුකම කියන දුරුවල මානසිකත්තේ තිව පුරදු කරනව නං ඒ ගුණමකුකම කියන නස කිලි කරන ධර්මය ඇසිුරු කරගෙන ධර්මය හනවනං එයාටම ආරය ධර්මේ අවබෝධ කරගන්න බෑ කියනවා ඒනම් අපි කරන්න ඕනෙමකක්ද ඒ ගුණේ නැත්තං අපි සතුටුවෙන් ඒ අගුණේ අපි ළඟ නැත්තං අපි සතුට වෙනවා අන්න ඒ අගුණේ තියෙනවනං අපියක නැති කරගන්න ඕනේ එතර ගුණ මකු කියන අදහසමකක්ද ගුණය නැති කරනවා කියන එක. ලඟන බුදුජාණන් වහන්සේ පෙන්න්න නො. උපාරම්භ චිත් වූ දම්මං සුනාති කියලා ව්චනයක් මොකක්ද වචනය උපාරම්භචිත්තූ ධම්මං සුනාති. උපාරම්භ චිත්තේ ගැන වාදවිවාදනගන හිත සමහරුද වන්න තරක කරනවා බුදු දහම ගැන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරකයට ගෝචරවෙන්නේ නෑ දුුද්දසු දුර්ලාබෝදු අපපටිවේදූ පණ්ඩිතවේදනිය අත්තක්කා වච්චරූ කියල දර්මේ තියෙන්න්නේ. මේක දුරාභ අවබෝධ කරයුතු දහම. මේක ඥානවන්තීන්ට ගෝචර දහම කවදාකත් මේක තරකයට ගෝචර වෙන්නේ නෑ කියනවා. එමන ගන්න අපි දර්ම මේ සැකරන්නති කෙනෙක් වෙන්න ඕන. එනම් අපි මේ ආර්ය ධර්ම මේ කාන්තයම සත්‍යයක් කියල මේ පින්නතුම් අනිවාරයෙන් පිළිගන්න මේ වෙලා අපිස් සමඟ ලෝකයේ කොහි කොතනකිඳල හරි මේ බෞද්ධ්‍ය නාලිකාව ශ්‍රවණය කරනවනම් ඒයඇත්තුත්ේදේ පිළිගන්නව ඇතිය. එහෙමනං ඊලං කාරණාව බුදුරජාණන් වහන්ස පෙන්න මේ සිදුරු හොයන හිතින් ධර්මයහන්න එපා කියලා දැ මේ වගේ කාරණා ඉදිරිපත්වෙ ඇති නිදා බමුණන්ගේ සමාජය තුළ සමහරුදුවිය දර්මයේ අහන්න නිමයාාව ඇත්තට වඩුපාඩු හොයන්න. එනිසා බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවලද අන්නේ වගේ අවවාද කල්ලතියනවා. එතවට අන්න අපි අද වනත් එහෙම චරිත නැතුවාම නෙමේ ත අන්න අපි සිදුරහයන හිතින් න්නවනම් මනස වික්සිිප්තයි. ත අරමුණ සාර්ථක වෙන්න නෑ දර්මය තේරුම්ගන්න බැරිවෙන. අධ්‍යහාපනය කරන දරුවකුටනත් මේවා ඉතාම අදාළ කරගන්න පුළහන් පහස්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්දනවා යම් කිසිකෙනෙක් මේී සද්ධර්මේ ශ්‍රවනය කරනවන. එයා ගැටුන් නැති හිතින් මේ ධර්මය හන්නෝ නෙලු. ගැන් තරාහිතින් දර්මය ශ්‍රවණය කර වන. යාටඒ ධර්මේ තේරුම් ගන්න බ දැන් අපි තරහ හිතින් ඉගෙන ගත්තොත් අකමැති විසයයක් තිේෙනවා. එතකොට ඉගෙනගන්න පුලුවන් තර ධාරණය වෙන්නේ නෑ. එතකොට කියනදේ වටහගන්නන්ද. අපි ධර්මේ අහන්නඋනත් යම් කිසි කෙනෙක් අකවැති නම් එයායටට ධර්මය දේශනා කරලත් නෑ දේශනා කල වැඩක් නෑ. එත රම්ි ගැටනු විතින් හිටියෝොත් අපිට මේ ආරය ධර්මය ශ්‍රවණය කරන්න බෑ අවබෝධ කරන්නත් බෑ එෙනම් අපි යන්න ැතුු ැති හිටන් මේ ධර්මය හන්න කියනවා ඊළඟට බදුරජාණන් වහන්සේ පෙන්නවා යමෙක් මේ ආරය ධර්මයේ ශ්‍රවණය කරනවනං ඒ ශ්‍රවණය කරන ශාවකයා නුව නැති කෙනෙක් වෙන්න ෝ නැලු දැන් අපි භාජනයක් අනි පැත්ත හරෝලා කොච්චර වතුර දැම්මත් වැඩක්ක නොව ඔක්කොම අහකටය නවා එතකටර ඔඩොක්කේ දෙයක් තියාගෙන ඉඳලා නැකිටන කොටකොද වෙන්නේ එහෙම බණහවොත්වදන්නේ ගොඩක් එහෙම තමානෙ ඔක්කොම හලලා යනවා ඇරගෙන යන්න හැබයි අඩුපාඩු ඇරයි යනවා ඒකයි ප්‍රශ්නේ නිසා දර්මේ ගන්නයි බුදුහාමුදුර දේශනා කළේ එත රන්න උන්වහන්සේ පෙන්න්නනවා මේ නුවන තිෙන්න නුවන කියන්නම කද උගත්කම තියනො නද ගොඩාක් නෑ යමක් කියනකොට ඒක වෙන්වසයෙන් මේක අනර්ථයක් පිණිස පවතිනාාව මේක සැපේ පිණිස පවතිනා මේක ධර්ම අවබෝධය පිණිස පවතිනවා මේක කුසල්ලේ ආකුසලේ කියලා වෙෙන්වසයෙන් දකින්න පුළුවන් හැකියාව. ආන්නේ නුවන් දැ සමහරුද වන්නවා භාවනා සම්බන්නේෙන් හරි ධර්මය සම්බන්නේෙන් හරි ඉතාම සුළු වසිෙන් සලකන පිරිසක්කින්නවා. එතර හරි විදිහර මේ ධර්මය තේරෙන්නේ නෑ. එතොර හරියට අර විසාර රුක්සේකින්. අරටුව කියලා දළු වැරංගියාවගේ වෙඩ. හැබැයි අරටුව ගත්ත වෙන්නේ නෑ එහ මුලාවෙන්න එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්ස පෙන්න්නවා. බොහෝම කාලානු රූපි ගැනීමක් තමා නොදන්න දේ පිළිබඳව දන්නවා කියලා මාන්‍යය ඇති කරගන්න එපා කියනවා. එතකොට මොකොද වෙන්නේ. එතර මේ ආරය ධර්මේශ වනය කරන්න බැරිවෙනවා. ඇයි අපි දන්නවා කියලා මාන්‍යය හදාගත්තොත්. අපිට කවදාත් නොදන්න දැනුමක් කරා. දියුණු වෙන්නත් බෑ දන්න දැනුම පිළිබඳව ති සැකෑඇති තැන් දුරු කර ගන්නත් බැරි වෙනවා එසා ගොඩක් ලාංකීය ජන සමාජයගත අපේ බෞද්ධ සමාජයගත්තත් සමහර වෙලාට ඔය ඕ වගේ ගති ලක්ෂණ තියන උපාසක උපාසිකා කියන කොටස් දෙකම නැතුවාම නෙමේ හැමෝම නැතිවනත් සමහර විට හිමින්න එතර එතකොට මොකද වෙන්නේ තමන්ට වටිනා අවස්ථාවක් තමන්ගින් ගිලිහිලා යන අදමම මේ දේශනාව සඳහා මේ පින්න තුන්ට ධර්ම දේශනාව සඳහා අදමම මාත්තුකා කරගත්තේ ජානුස්සෝනී කියන සූත්‍රේ. ජානුස්සෝනී කියන සූත්‍ර දෙකක් තියෙනවා අංගුත්තර නිකාය දෙවැනි කොට තුන් සය තිස්හයවෙනි පිටුවේ එක ජානුස්ෂෝනි සූත්‍රයක් තියෙනවා. අංගුත්ත්‍ර නිකාය හයවෙනි කොටසි හාරසි අනුවනි පිටුවේ තව ජානුස්සෝනිී සූත්‍ර දෙක්ත් තියෙනවා පිට හම්බෙන. ැමි පලවන් අංගුත්‍රණනිකායි දෙවැනි කොටසේ තියෙන ජානුස්සූනි සූත්‍රය තියන්නේ මේ මරණය සම්බන්ධයෙන් මරණයට බයවීම හා බරණයට බය නොවීම සම්බන්ධයෙන් කාරණා දේශනා කරල තියෙනවා අද අපි ඒ සූත්‍ර දේශනාව අන්තර්ගතය පිළිබඳව අපි ජීවිතවලින් අපි අවබෝධ කරගතයුතු කාරණා මොනවද කියන එක අපි ඉස්සල වටහ ගණනුමකද මේ කාරණ අමත කල ජීවත්තු නොත් අප අසරන වෙනවා. ගොඩක් මිනිස්සුන්ට අද මරණයගෙන කමතක වෙලා. එනිසාන ප්‍රශ්න නේද තන්නහා වැඩි වෙලා තියන්නේෙ ලෝභකංග ඩි වෙලා තියෙන්නේ බලලෝබේ හරි මොන්න හැම්ම සේශ්‍රයකම් විනාසකාරී පැත්ත මිනිස්සු අසාරම සාරයකොට ඇරන්තියෙන්න්නේ වෙෙන්න්න මේ අතහර්ථයකය එක ජීවිතය අමතකවීම නිසා. අප මරණයකන එක අමත කරපුහාම බොහෝ ඉක්මනට දරමින් මිනිස්ස ඇත්තේ නවා. එසා බුදුරජාණන් වහන්ේ පිළබඳ ගොඩාක් විස්තර ඉදිරිපත් කලා තියෙනවා. මේ ලෝකී කල්දාන්න බැරි වෙනස් කරන්න බැරි ඉස්තිරවසයෙන්ම එනදේ තම මරණය. දැ අපි මේ පින් අන්න මෝදන් කරන්න රටජාතිය වෙනුවෙන් සේවය කරලා කලක් සේවය කල්ලා පසුවමය පරවුවගේ රණ විරුවෙක් ගැ. අවස්ථාවද පින් අල මෝදන් කරන්න හිතෙනවා. ඇතකොට බලන්න එතර අපිට මේ ජීවිතේ ගැමුරින්ම දකින්න තින දේ තමා මරණය කියන එක. බුදුරජාණන් වහන්සේ ළඟ ටැවිල්ලා ජානුස්සෝනී බ්‍රහ්මණය අහනවා ස්වාමීනි මේ ලෝක හැම මනුස්සයෙක්ම මරණයට බයවෙනවද ඇැ ඒක අපිට නැද්ද. ඒතමා ආකාලි කයි ගෑනේ ධදර්මේ දැන් අපි කල්ගිය සිද්ධියක් වසයෙන් නෙමේ මේ ධර්මය අහන්න ඕනේ සජීවීවා අපිට අපිට යථහර්ථයක් කරගන්න එක තමා තමා තුලින් සොයංබූ මේ අවබෝධය සොයන් අවබෝධයක් වසයෙන් දකිින් නොනේගන මේ ධර්මය පරණවෙන්න ඇැත්තේ දැන් අතීත මරණේ නැත්තැ කල්ගිය මරණය අලුත් මරය අතීත මරණය කියලගන්න ඇ නේද මරණය සදාකාලික සත්‍යයක්. එතකොට මේ ජානුස්සනයේ බ්්‍රාක්්මණය අහනවා ස්වාමීනිි මේ මිනිස්සුන් අතර ඉන්න. මේ සමාජිකත ජනත අතර කුඩාක්තිනික් මේ මරණය තුළදී තැතිගැනීමට පත් වෙනවා මරණට බය වෙන. මේ හැමෝ මෙහෙමද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිපන බ්‍රාක්්මණ මරණදම්මු සමානෝ නභායති න සන්තාසං බ්‍රාක්්මණය බහුතරයක් බයට හා බිහිතයට මරණයට පත්වීම ස්වභහාවේ කොටගෙන ඇතිවීම තිබුණට මරණයට බය නැති පිරිසකුත් මේ ලෝකී ඉන්නවා. ආ නෙතකුට ජානස්වෝනි බ්‍රාහ්මණයට හිතෙනවා මේකම කද්ද කියලා අහගල් අහල දැනගන්න දැන් අපි කවුරුත් මේ කඩීමේදී අපි කවුරුත් කැමති මරණය භාරගන්න වෙන නිසා මේකට නොබියව මුහුණ දෙන්න. දැ මේ ලෝකී කිසිීම ධාර්ෂනිකේ මේ වගකී මැරන්න නෑනි තැම් බුදු කෙනෙක් මේ වගකීම තමන්ට පවර ලා තියෙන කොට බදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මරණට බය ඇතිවෙන්නේ කාටද ඔන්න පෙන්න්නනවා කෞද මේ මරණ බයට තාන තැතිගැනීමට පත්තින පිරිස කෞද සාමාන්‍යෙන් අපි කලපනා කළවලුවත් අපි ඇයි අපි ක්ලේසියන් නැති කරලා නෑ න අපි අපිට තියෙනවා තන්හාාව කියල කොටසා කාමතන්න කාමාසාාවයන් අපිට තියෙනවා. ඒ වගේම සමහර විටකද අපි කුසල් සිද්ධ කරන්න උත්සාහ කන්නවා නමුත් අකුසලයනුත් සිද්ධ වෙන වනන්. අකුසල් කාමිත්තේ බලවත් වෙනවන. බුදුරජාණන් වහන්සේ ගැන සැකකරනවන ආන්නේ උදවියට මරණබය වැඩීලු. මරනාසන්න වෙලා වෙදී. එතකොට බුදුරජාණන් වහන් සිතනිඳ පෙන්නවා. මේ? කාම ආසාාව නැත් කාම තන්නහා පිළිබඳ වඋගන්නනවා. තැන් අපි ඒක හඳුන්නන්නේ මොකක් නමින්ද කාමතන්හා නැත්තං කාමසනේ හේ කියලා කියනවා. දැන් කාමය කියන එක ඕන මනුස්සේ ගුට තියෙනවා ලෝක. කාමේ තියනවා. කාමය කියන්නේ පං්ච කාමයන් නැත්තම් මේ රූප සබ්ද ගන්ධ රස කියන අරමුණුවලට අපි කැමැත්තක් තියෙනවා. එතකොට දුක්කක් කන්ද කියන සූත්‍රයේදී දුජාණන්හන්සේ මේ කාමයන් නිසා මිනිස්ු අතර ඇතිව වෙන ගැටලු පෙන්න්නනො. ැ රජවරු රජවරුත් එක්ක රඩුුවෙන් යැයි කාමය නිසා ඊට පහල කොටස ඒට දෙ ඇමතිවරු ඇමතිවරුත් කාකොටාගන්නේ ඇැයි කාමේ නිසා අම්මතාත්තා ස්වාමි භාරයාවන් වසෙන් දූදරුවන් දෙම පියෝසියෙන් අතර ඇයි මේ විරසකවී ගැටුම් අනවශ්‍ය වාදවිවාද මේ ඇතිවෙන්නේ. කාමයන් පදනං කරගෙන කියන තර කාමයන් සැපද්ද දුකක්ද කියලානවා කාමයන් දුකක් කියනවා එක පැහැදිලූ අපිට ඔප්පුෙන කාරණවා. ඇතට මේවාගේ ගිජුභාවේ පදනං කරගත්ත කෙනාට කවදරි මරනාසද වෙලාවේ මෙවා දැඩිවල්ලගෙන ඉන්න කෙනෙකුට මේවා අතහරන්න වුණු අතහරිඉන්න බැරිවෙනවා. අතහරින්න බැරිවුනොත් සැපෑති තැනකට දයන්න දුකැ තැනකට නතකොට දැන් කාමය කියන එක මනුස්ස ප්‍රජාව ඇති කරගන්න මේ ජීවිතය රවශ්‍යයි හැබැයි මෙතන දැඩිුවෝ මුසපත් වෙලා බැසගන කාම පරිදාහිම් පීඩා විඳින එකයි මෙතන අන්තිම භයානක තත්ත්වය එත මේ කාමය කියන ස්වභාවේ මත ක්ලේසියන් ඇතිවෙන ඒක බුදු හාදුර පෙන්වුනක් ලේසකාම වස්තුකාම කලා වචන දෙහෙකින් එක දැ මේවා පදනං කරගත් තහම බොහු අකුසලන්කරද මිනිස්සු තන්හාාව පදනං වෙච්චාම මමත්වය කියන වැරදි දෘෂ්ටියමත මිනිස්සු තන්නාව ක්‍රියාත්ම කරනවා. එතවට තමා ඕනවුන් මරා ගන්නේ. අනුන්ග දේවල් තමා සතු කරන්නේ යන්නේ වැරදි කාමයන් පස්සේ ගිහිලලා උමතු භාවයට පත්තෙන්නේ. අසත්තිවාදී විදිරි ජීවත්යන්නේ යන්නේ. විකෘතිමාන සිකතතෙන් ඇති කරගන්නන්නේ මේ සියල්ලම මේ විදිහට වෙනවා. විතර මේ මානසිකත්තේ යම් කිසි කෙනෙක් යම් වෙලාවකද මේ මරණට මුහුණ දෙන්න වුනොත්. ආන් එතනදි මේ සියල්ල අතහර ඉන්න තියෙන වෙලාවෙදි මේවට බය ඇැති ගැනීම ඇතිකර ගත් හම කවුදසරන වන්න. තමම එතනදි මේ ලෝකේ අතින් ඉස්පර්සකරපු කිසිම දෙයක් අපිට උපකාර වෙනවාද. අපිට ඉන්නවා තියෙනවා කියලා අපි අපි හිතාගෙන හිටපු කිසිම වස්තුවක් පනතියන පන නැති කිසිමදයක් අපිට උපකරවෙනවාද. නෑ. ආනේක තමයි ධර්මය තින වටිනාකම. එතර මෙතනද අපට මරණේද අසරන නොවීඉන්නන. බුදුපාණන් වහන්සේ පෙන්නනවා බෙන්න්න මේ විදිර තමන් හික්මෙන් ඕන කියලා. කාමයම් පිරිච්ච ෝකයක් මේක. නමුත් අපි කාම මුරජාවට පත්වෙෙන්නේ නෑ. කාමෙන් උමතුභාවට පත්වෙන්නේෙ නෑ. මේ ජීවිත තු අප දකකි ඉඩටා පරල්ල අප දකි ඕන. බුදු හාම්දුදරගේ ධර්මීමම තියෙනවා බුදුපාණන් වහන්සේ දේශනා කළ ආස්වාදය කියලා වච්චනයක් තියනවා. හැබැයි ආස්වාදය විතරක් නෙමෙයි ආදීනවයකුත් මේ තුළ තියනවා. අන්න එතනයි වැදගත්කම. එතු අපි නොමරෙන විදිර ජීවත් වනොත් මේ කාමයන්ගේ මුසපත් බාවිට පත් වෙලා. එතකොට අපි මේ ජීවිත අප සදාකාලික භාාවයක් නැති නිසා. අප මරණයේදී ස්ත්‍රියෙක්වේවා පුරුසේක්වේවා ගිහිෙක්වේවා පැවිද දෙෙක්වේවා. අපි සියලු දෙනාම මෙතනද අසරණ වෙනවා. ආන්‍ය අසරණ භාවේ මිදීම් පිණිස තමා තතාගතයාණන් වහන්සේ මේ ධර්මය අපිට ඉදිරිපත් කලා තියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්දනවා මේ මරණයට බයනැත්තේ කුද කියලා. කෞද මේ ලෝක මරණයට බයිනැත්තේ. රාතන් වහන්සේලා උන්වහන්සේලා මරණයට ඇයි උපත් යයි මරණයයි ජෑරගෙන දැම් මෙතන අපි කිසි කෙනෙක් අපිත් එක මේ වෙලා ධර්ම අශ්‍රවනය කරන නිවසේ ඉන්න කිසි කෙනෙක් මරණයක් මූලද ෑ අපි මරණය ම ධර්මතාවයට යටත් අපි සමහර මිනිසු ආඩම්බර වෙනවා අපි තමා ධනේ තියන කටි අපි තමා කුලවන්තයෝ අපි තමා බලය ඇත්ත කියලා මහ මේ උද්ධාමයට පත්වෙන නමුත් මරණේදිරී අරසිියල්ල මසරන බවියට පත්. ආන්නේකයි තථගතයනන් වහන්සේ පෙන්නුවේ මේ බුදුපාණන් වහන්සේ ධර්මය තුළ. යම්කිසි කෙනෙක් යථහර්ථයකන එක දකිනවන යට පැහැදිලවුම් පුළුවන් මේ මරණය ජයගන්. බුදුපාණන් වහන්ස පෙනෙනවා මරණයට බය නැත්තේ කවද සියලු කෙලෙසුන් නසුම්. ඊට පස්සේ මාර්ග පල්ලව පුදවිය මගපල්ල නැත්ත සෝවාන්නාදී මාර්ග පල්ලබපු කෙනෙක් මරණට බයවෙන්නේ න ඊළඟට පෙන්ෙනවා යම් කිසිි කනින් මේ ආරය ධර්මය ශ්‍රණය කරන වනම්. මේ ආරය සත්‍යයනූ හික්මෙනවනම්. මේ ආරය ධර්මය දකින්න දක්ෂ වෙනවනම්. ආන්නේ උදවිය මේ ජීවිතේ මගපල නැත මාර්ගපල ධර්ම මාර්ගඵල අවබෝධ නො කළක් ජීවිතයේ අතහර්ථය කියනක අනුමාන වසිං හරි අවබෝධ කරන තියෙනවනම් අර මරණවේදනාව යටපත් කරන්න හැකියාවතියනවා. ඒනිසා බදුරජාණන් වහන්සේ පෙන්නනවා උන්වහන්ස පෙන්නනවා මේ මරණේ ජයගන්න පුළුවන් එකම ක්‍රමේ තමාම ආර්රය ධර්මය. මෙයාර්ය මාර්ගය මේ ලෝක වෙන කිසි මමාර්ගයක් න. මේ ලෝකයේ ගහලෝක හොයාගත්ත්ම ලෝක මොන විද්‍යාව තාක්ෂණ දියුණුනත් කොහෙත් තියෙන නොමැර ඉන්න තැනක් ගහලෝකයක් තියෙනවා . රජ මැදුරරි හිටියත් තැල්පතේ හිටියත් උගතා වුණා නූගත වඋනත් අපි සියලු දෙනාම? රණ ධර්මයටටත්. එහෙමනම් මේ අභියහුගී ජයගන්න තමා තථගත යන වහන්සේ මේ පැවැත්මේ දරුවම් පෝෂණය කරන ගම පවුල් ජීවිත ගත කරන ගම සමාජම යුතුකන් කරන ගම නේද ආන්නේ වගකීමත් අපි බාරගන්න ඕනේ මොකද අපි ප්‍රශ්න කරදර තිබ්බ දරු හින්ද බැරුණනා කිය මරණය කල්දාන්න පුළුවන්. එහෙම ඉල්ලාස්කරගන්න පුළුවන්ද දෑ දරුූහින්ද බැරුුණ පස්සේ එන්නන් එහෙම? හෙම කරන්න බෑ. තට අද එන්න බෑ අද ප්‍රශ්නේ විසඳලා හෙට එන්න එහෙම් පුළුවන්. එ ෑ. එහ මෙන්න මේකයි අතහාර්ථයයටකොට අපි දවසන් ද දවසින් දවස ගවනවා කියන්න ම කක්දමේ වෙන්නේ. මේ ගත වෙන කාය තුළලදී අපි ලංවෙෙනක හරුද මරණයට. එ මේ සැබවිම පවිතනය අතහාර්ථයට මේ ලෝකී කිසි කෙනෙකුට පිටුපාන්න පුළුවන්ද. ෑ එහගන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. මේ ෝක මරණයට බය නැත්තෙ කවුද මේ ආරය ධර්මය දැක්ක ශ්‍රාවකෝ. වීතරාගී සියලු රාජ්‍යන් දුරකරපු ඔන්න බුදුරජාණන් වහන්ස පෙන්නවා ඒ ධර්මය අවබෝධ කර ගත්ත ශ්‍රාවකය බ මේේ වගේ ඒතන් සන්තන් ඒතම් පනීතන් මේ ධර්මය හරිම සාන්තයි මේ ධර්මය හරිම ප්‍රනීතයි. සබ්බ සංකාර සමතු සියලු සංස්කාරයන් සමනය කරන්න පුළුවන් මේ ධර්මයට. සබබ උපදි පටි නිසක්ගෝ සියලු උපදිකන්න කෙලෙස් මේ සියලුම ලේසියන් ප්‍රහීන කරන්න පුළුවන්. බලන්න ඊට පස්සෙ පෙන්නනවා තන්හක්කයෝ ඒ ඇනද තන්හාවශය කරන්න පුළුවන්. තන්හක්කයෝ රාධක්කයෝ රාගේෂය කරන්න පුළුවන්. නිරෝධෝ මේ සියලු දුක්කයන්ට හේතු වෙන සියලු කාරණ නිරෝධ කරන්න පුළන් නිදහස් එන්න පුළුවන්. නිබ්බානං නිවනට පත්වෙන්න පොළුව. එහෙමනන්න බුදුරජාණන් වහන්ස පිෙනවා නැවැත්මනම් වූ නිරෝධය. නිවීමනම් වූ නිබ්භානය කරා යන්න පුළන් මේ ආරී ධර්මය තුළ. ඊළඟට මේ බ්‍රාක්්මණයා අහනවා ස්වාමීනි මේ ලෝක එහෙමනං මේ මරණයිෙන් තැතිගන්න මරණයට බියවෙච්ච සමාජය තුළ මරණයට නොබියවෙඉන්නත් මයක් තියෙන අන බහන්සේළඟ අේ හරිම ආශ්චරයමත් ධර්මයක්නේ ධර්මේ ආන්න ජානුස්ුවනී බ්‍රාක්්මණයක් මේ ධර්මය ගුණ දකිනෝ. ධර්මය ගුණ දැකල් අනේ ස්වාමීනිි නොමැරීඉන්න පුළුවන් මේ අමරමය දහම පැහැදිලූ මට අවබෝධ කරගන්න සක්තිය ලැබෙනවා. අේ ස්වාමීනි දිවි හිමිකොට මේ ආරය ධර්මය මං පිළිගන්න. බලන්න ත්‍රාධ ලෝක ඕල කෙනෙකට මේ ධර්මය හල පැහැදින්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න බැයිද අපිටාද ළුව එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා හොද වටිනා තැනක් ධනංජානකන සූත්‍රේ ධනංජාන සූත්‍රයේ හරී වැදගත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරපු දෙන්නේ හැබැයි තමන්ගේ ස්වාමියයා මරණාසන්න දුකට වැටෙනවා මරණ වේදනාවෙන් ඉන්නවා මරණ වේදනාවෙන් ඉද්දී මේ දනංජානනි බ්‍යාහ්මණය ළඟට වඩිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ ධනංජාන බ්‍රාහ්මණයන් අහනවා ඔබට මේ මරණ වේදනාව කොහොම දැන්නේ හොනු බලන්න එතනෙද පෙන්නනව අනේ ස්වාමීනිි දක්ස ගෝගාතකේ ගෝගාතකය ගැනකට හරක් මරණ තිවුණු ආවිදයකින් ඒ හරක වංවින් වසයෙන් කපලවෙෙන් කරනකොට දැනෙන වේදනාව අනේ ස්වාමීනිී තිවුණු ආවුදයකින් මගේ සරීරයට පනඇතිව තියුණු ආවිදයකින් ආනේ දක්ෂ ගෝගාතකෙක් යම්විදිට ආවිදයකින් අයින්නකොට වේදනවත් දැයන්නේ ස්වාමීනිි ආන වගේ වේදනාවත් දැයිනම්. අන්න මරණ වේදනාව. ස්වාමීණී මාව යම පල් අංවිසින්. මාව වටකරගෙන ගිනිගෙන දැන ගිිය අගුර ොඩක මාව ගෙනියනකොට පිච්චීගෙන ඇඟ පුරාම මහාදාහෙකින්මාව පිච්චනෝ වගේ ස්වාමීන මේ මරණ වේදනාව මට දැන අද නවන ලෝකේවා හොයාගෙන නැන්ද එක විද්‍යායක් මේ පිළිබඳව කරු ඉදිරි පත් කන්න විලියම් ගැරට් කියන ධර්ශනිික විද්‍යාඥා මරනාසන්න වෙලා ඇතිවෙන බය බය ඇතිගැනීම නිසා ඇතිවන්නාව විකෘතිතාාවයන් ගැන විලියම් ගැරැට්කන මේ මේ ධර්ශනික විද්‍යාඥයා මත ඉදිරිපත් කළ තියෙනවා මොනා දන්නවද. ඔය මිනිස්සු ගොඩා කකුසල් කරලා වංචා කල්ලා හොරකංකල්ල දුෂ්චරිත කරලා අධර්මවාදී විසමචාරීව මිනිස්සු ජතන විශේසිෙන් රාමෙන ගත්ත මත් දේවල් පාවිච්චිකර මිනිසු විකෘති මනසක මැරෙන්නේ. සිහි මුලා වෙනවා. එතකොට පෙන්නවා විලියම් ගැරැට් කියන විශ්ලේෂකයා මෙතැදි පෙන්න්න මොනව දන්නවද ගිනි දැල්පේවා කිය කෑ ගහනවලු. මව මරන්නෙනවා කියලා කෑගහල දුවන් හදනවලු ඒත් අනිි කරනම අසුවාදී නිමිති සුගතියට දුගදීරද දුගතියට දැහෙම කෑගහන මිනිසු නැද්ද අපේ රටේ ඉන්නා. අනන්තවත් තින්න එත නැදී අවාසනාවන්ත විදිහට මනස හැසිරුනොත් ඊළඟ උපත කවදාකව සැපදායක වෙන්නේ එනම් අපි මරණයට කවද්ද ලෑස්සින්න ඕනේ දැ. <mí> no, ැ දැම්මැරුණ සැපයි නේ හැබේ වනාහනකොටන ඇති අන්න ඒනිසා මේ ආර්ය ධර්මය තුළ බලන්න කොයි තනම් ටින වැදකල ඒව උප්පුව වෙනවාද ඊළඟට ඔය නාරි කියල වෛදිවරයක් මැරණ කරපු ප්‍රකාශයක්ගේ විද්‍යහඥඥා ලියලා තියෙනවා එයා මොකක් දන්නවද කියන්නේ. එයා හරීයට වෛදිශේත්‍රී ගුඩාක් නිස්සරන අධිහිනින් සේවයකරපු වෛදදිවරයා එයා කියනවා ඒ විස්්‍රේසිකයා මේ නාරී කියන වෛදදිවරියම කහද දන්න දන්තිමට කියලා තියන්නේෙ මට විශාල පිරිසකට සේවයක් කරන්දය අන්න තියනවා දැන් මට යන්න ඉඩ දෙන්න. එච්චරයි මැරුණා. ඒ සිතුවිල්ල සුගතියට දුගතියට සුගතියට දැම්බලන්න එතුර මේ මරනාසන්න වෙලාව ඇතිවෙන්න නිමිති තියන මැත්තටම එහෙම නිමිති තියෙනවා. ධර්මය මේ විස්තර කල්ලා තියනවා. සමහර අපරාධ කකරපු මනිස්සු ලංකාවවෙත්තිෙන ෝකත්තිඉන්න විධ අපාධයන් කරබ ිනිස්සු ඒ අපරාධයන් කර මිනිස්සුන්ට මානසික බීතියක් හටගන්නවා මනෝ විද්‍යාවනෝ ගත්හම් මකද වෙන්නේ තමා කරපු දේ පිළිබඳව නැ නැ නැවත නැවත මනසට නැගිල මානසිකව පීඩාවිදිනෝ ඒ ව්‍යාකූල වික්‍ෂිප්තු නොසන්සුන් වූ මනසකින් මැරුණොත් කවදාක සුගතියක් කරයන්න මේ රණ වේදනාව පිළිබඳ අපිට පේනෝ මේ සූත්‍ර අධ්‍යිනය කරද්දි කොයි තරඟ අපි වගකීම මේ ජීවිතය ගවන්න ඕන්න ඇැද කියලා. ඊළංගට බුදුරජාණන් වහන්සේ පෙන්දෙනවා මේ මරණ වේදනාව යටපත් කරන්න පුළුවන් එකම භාවනා කරමය තම මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාව කෙනෙක් පුරදු කරන වනන් ආනිසංස ගණනාවක් ලැබෙනු මේ ජීවිතය ලැබෙනවා. අද ගොඩත් දෙනෙක් මේ ධර්මී භාවිතා කරන්නේ. සමහරුද විය මරණයකෙනන වචනටත් බයයි. හැබැයි දැුත් ැරි මැරිප දෙ නැද අපි. දැනුත් මරිමැරීප ඒකට කිවි ්‍රණික මරණය. මරනවා කියන අදහසේ තේරුම්ම කක්ද. ජීවිතීන්ද්‍රී උපච්චය ද මරණං කියල ධර්මියු ගන්න. මේ ජීවිතන්ද්‍රයාගේ සිදීයම මරණයයි. එතුට මේකට හැගි බැරිවො අපි දන්නවා. එතර මේ මරණා නුස්සතය කැන මරණය ගැන සීකරනවා කියන. ට මරණය ගැන සිහි කිරීම වීරිය දවුණ වෙන්න ශ්‍රේෂ්‍රම භාවනා කරමය. පීරි මොකද මේ වීරිය දියුණු කර ග්ඩ ඕනේ. අපි අතින් මෙතෙක් යම් වරදක්වුණාන ඒ වහාම ඉවත් කරගන්න. මෙතෙක් අපි අවබෝධ නොකුරපු දහමත්තියෙනව වන ඒ දරුමේ වහා අවබෝධ කරගන්න වීරිය කරන්න ඕනේ. මේ ආරී සක්තිය තියන වෙලා වෙදි. මෙ ආරී සක්ති අහන්න තියෙන වෙලා වෙදි. අනේ ම මෙච්චර ප්‍රමාධනා වැඩී කියලා අන්න මේ මරණයට පත්වීම ගැන මරණය ගැන සේකරන ශ්‍රාවකයට දැනෙන්න පටන් ගන්න. ආනෙතකටයා මරණ මරණයමෙහිකිරී මරනානස්සති වැඩීමේදී ඒ ආනිසංසේ හිමිර ගන්න වීරී වඩනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මරණානුස්සති භාවනා කරන ශ්‍රාවකර ජීවිත කාමය අතහරන්න බොළොහල්ලු ජීවිත කාමය කැන්නමකක්ද ජීවිතර ඕනාවට වඩා ආසා ොමැරන දිහැටින්නවා ද සමහර උදව හරියකමැති මරණය ගැන කියන්නත් දෙන සමහර නාලිකා තියනවා මරණය කියෙන ව්චනය කියන්න වේ අපි බණටිගයා මාන්ත මරණය කියෙන වචනය කියන්න පලු එතකොට පේනවාන අවබෝධය නේද නම නාලිකාවත් තියෙනවා ඉතින් බලන්ඩක. කොයි තරං මේ පහල මානසි ගත්ත ඇද. එත මේ සිදුවෙන අතහර්තය බාරගන්න කැමතිනෑ. ඊට පස පෙන්නවා මේ කාම වස්තුූ අතහරින්න පුළුවන් හරි ලේසින් මරනාානුස්සතිය වඩනවානම්. සමහර උදවිය තන්නහාව නෑ කියන. බලකොට යතුරු කැරැල්ල කොට්ටේ අට තියෙන්නේ. තන්නාව නැල්ලු ස උදවහම කියනන්නේ. තන්නාව නෑට ද රුපියසිී පන්සල්ට දීල දන්න නැල්ලු ඒවිති දන්නාව නැති ෙන නමුණනා කරන්නු වෙයි. තමා රෙමතාව දන්නාව නැති කරන්න නමුත් තිබ හැබයි සීය දීලා පන්සීයකෙව බලාවරොත්ති නෙතුර තිබට වට දන්නා වැඩි දඩුද වැඩිවෙලා එකයි දන්නඇ එතකොට දැන් මේ මෙන්න මේ කාමයයක් අතහරන්න පුළුවන් හැකියාව තින මරණ අනුස්සතියි වැඩු. අනිත්කාරණාව තමා අනබි රත සංඥාව කියන්නේ. අනබි රත සං්ඥාව කියනගද නොෑැලීම පිණිස තියන ගුණය. පනඇති පනදති දේවල් සියල්ලම අතහරන්න වෙනවා. මේව හැබැයි පරිහරණය කරන්න අයිතියක් නැද්ද. දැම් බුදු දහම මරණය කියනෙක් නවා කියල මේ විවාහ වෙන්න ඇතුව ලස්සනට අන්ඳි නතුව ගෙවල් හදන්නඇතු මෙහම රස්සා කරන්නතු මැරෙනව කියලා හක වෙලා ඉන්න ගෙලති නොද. එහෙම අක්‍රිය ජීවිතයක් මේ ගොඩාක්තිනෙක් වරද්ද ගන්න දෙවල්තමඕූවා. මේ ලෝක කිසිව කෙනෙක් එහෙ වෙන්න ඕන්න. මැරෙන බව දන්නවනම් එයයා නිවවැරදි ජවතයෙන් නැද ීත් එයාට එතන සැපයක් නැද්ද. එතර දරෝ හදනක නවත් අන්න ඕනද. විවාහවෙන එක නවත් අන්න ඕනද නෑ. අවබෝධීන් ඉන්න කෙනෙකුට දර්මයේ අතහර්ථය වටහ ගන්න කෙනාට ලෞකි ජීවිතයේ ඒ සියල්ලම අවබෝධාත්මක විදිහට ඉවාන පුළා ඕන වෙලාවක මේක අතහරන්නත් පුළුවන්. එතර මේ ජීවිතය සැපයි මරණින් මතු ජීවිත සැප. එහමන්න බුදුරජාණන් වහන්ේ පෙන්න වයිීලාඟට මේ අනභිරත සංඥාව ඇතිවි නොමි මරණා නුස්සති ඊළඟට ප්‍රධානම කාරණාව තමා මරණවේදනාව යටපත් කරන්න පුළහන් භාවනාවත්තමා මරණ නුස්සතිය. බලන කොයි තරම් වටනවද කියලා සල්ලිය අනෝද මේකට නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විදිහට ඒ ශ්‍රාව කයැමේ ධර්මය තුළ හිත පුරුදු කරනවරං ඊළඟට පුළුහඟ එයායට ජීවිත අනිත්්‍යයී නූ ධර්මතාව වටහගන්නඩ. හැබැයි අනිත්‍ය ඒගුවහම ඒකත් අවබෝධින් දකින්න ඕන දෙයක් ඇතුව නිකම් මේ හැමදේට මනිත්‍යයගී කිය ඉන්න එක න එතකොට ජීවිතය සාර්ථක වෙන්න. අනිත්්‍යගෙනක තමාතුලින් දකින්න තියන්න. හඇබැ ඒ දියුණු කරපු මනසකින් දකින්න ඕන. නිකම් කෘතිීම කෘතිම වැරගෙන හිටියට ඒක හරියන්නේ නෑ තැවිීදුරුව බිඳුණු තරි ලේසි අනිීත්‍යයිලු එතන නොසැලකිල්ලදන් ඒක කියන්න අනිත්්‍යරදානය. තිරඩායි අහර්ථව දකින එක. එත මේ දුක්තාවය අනාත්ම භාවේ. මැනවින් අවබෝධ කර ගන්න පුළුව බද්ා නුසති භාවනාවේ. ඊළඟට පෙන්නනවා මේ අනුස්සතිය මේ විදිර ගුණාත්මකව දියුණු කොළො. අකුසල් කාමි දුෘෂ්චරිතවලින් යාර දහස් එන්න පුළුවන් අනිවාරෙන් මේ ජීවිතයේ මඟ පලනිව නොදැක්කොත් ඒ කාන්තෙ මරණානුස්සතිය වඩන කෙනා සුගතියට යනවා. තැබලන්න. ස මේ සත්ත්‍යය පිළිබඳව බදු මුදුරු දේශනා කරන්න කොමද මේ සතති ඒ කාන්තිම සත්‍යය කවදාකත් මේ දරුම මේ කොහෙදුවත් වෙනස් වෙන්නේ නැ මේ ආරී සත්‍යය තියන ගුණ අකේරයන තත්ත අවිත් තත්හ කියන වචන දෙක. අනිත්්‍යක තමා මේ දරුමය කවදාකත් වෙන පිරිද්කින් සිද්ධ වෙන්නේනෑ උන්වහන්ස පෙන්වවානන් දුක්කාරයේ සත්තිය එකක දුක්කාරී සත්්‍යයමයි. උන්වහන්ස පෙන්ව නන් දුකට හේතුව මේ සමුදේ සතතියක ලේක ක එහෙම තම ව කහවදත් වෙනස් වෙන්නේ නෑ උන්වහන්සි පෙන්වුවනම් මේ නිරෝධ සත්්‍යය තුළින් මේ ආරී සතතිය තත්්‍යයක්ෂ ගන සාක්ෂසාත් කරගන්න පුළුවන්කිල ඒක එහෙම තම ආරය මාර්ගයක්ත් ලෝක කවදකත් වෙනස් වෙන්නේ නෑ. එතුන මේ තමා තුළින් මේ ආරී සත්‍යය ජයරගන තමා තුළ මේ අතහර්ථය දකින්න ඕනේ දැම්බලන්න අපි මරණය ගැන හිතනකොට මරණය සම්න්නේයෙන් අපි හැමවෙලාම් පත්වෙන බව බුදු හාමුදුරු දේශනා ගන බන්න විදිී ඇත ෂනික මරණ සිද්ධ වෙනවා දැන් ආවිශ්‍ය පිරිහෙනවා අප ඒක දන්නවනේ ආශ් පිරිහෙනවා විතරක් නෙමෙයි ආශ පිරිවීම නිසා කොහට දකි මේ ලඟවෙන්නේ මරයට ආශ පිරිහෙනකොට කයමොකක් ඇැති වෙන්නේ. වයිස මුහ කුරායන කය දුබල වෙනවා. ජරා මරණවලට ලංවෙනවා. අන තුරල් මේ ලෝකා මිසං පජහේ ලෝකාමිසේ දැඩි අල්ලගන්න එපැයි කියන. දැ සමහරුදවිය මැරෙන්නකොට අ නොයක්කෙ ව කියන අන්න මංගෙනයන්න කවුදු ඇවිල්ලන්නවා අන්න කරුවලයි කියනවානේ විවිධ මේ මනෝවිකාරයන් කියනවා. ඔන්න හරි වැඩේ වෙන්නේනේ හැබයිති මෙරල්ලම තම බලන්න වෙන්නේයි පාස්නේ හැබැයි මැරෙන්න කලින් බුදුහාමුන්දු මෙෝ දේශනා කල තින අමරණී අත්තේ කරානේ දිවිය ලෝකෙ ගියා කියලානො මැරෙනවාද නැරෙනෝ මේ ලෝකේ මේ තිස්සෙක් තල කොහේ ඉපදුනත් මරණය සාධහරණ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ෂණක මරණ සිද්ධ වෙනවා. දැනුත් වෙනවා. ආයුක්කය මරණයේ කම්මක්ක උබෙහක්කේ ඊට පස්ස පෙන්නවා මේ මරණේ ෂනික වෙන්න කහොමද කියලා. සනික වෙන ගැන රූපේ වෙන සීමක් වෙනවා. නාමධර්මයකි අභ්‍යන්තරික වසින් සිතා සිතු විිත් අතරමකද වෙන්න හට ගැනීම් නැතිවීමම් සිද්ධ වෙන. ඒ මේ ලෝක කිසිම උපකරයෙ හව නොද ඒ අහුවවෙන්න විදර්ශනා නුවනට එත අපිට විදර්ශනා නුවන තියෙනවනම් මේ අතහර්ථය අවබෝධ කරගන්න වලන්න යමක් ඇතිකල්ලි යමක් හටගන්න වන ඉමස්මින් අසති ඉදන්න හෝති කියනවා මේ නැති කල්ලි මේ නැති කරන්න පුළුවන් කියනවා මේ නිරෝධ කිරීම මේ නිරෝධ කරන්න පුළගන් කියන හම ඉගැන් නීමක් තින පටිස උපාධර්ම තු. ක බුදුරජාණන් වහන්සේ ධර්මී තුළ ගත්තා හම වදක පච්ச்சுු ප්ාන කිය එකක්තින කඩුවක් කමூරාකத்த වදක අපි පිටි පස්ස අපේ බෙල්ල සිදන්න ලහු බැඳගනෙනනෝ වගේ මරණය අපි කරයිෙනවාලු බලන්නතකොට සම්පත්த்தி විපත්த்தி සල සම්පත්යක් මරණය නැමති විපත්ති වෙන උපසං හරන ම අවෂී කියනක වැයිවෙලා වැයිවෙලා ගහි අපිට රුම්ම වෙන්නම කක්ද. සබ්බේ සත්තා මරිස්සන්ති මරණන් තංහි ජීවිතන් යථ කම්මන් ගමිස් සන්ති පු්ඥපාප පලූපග. සබ්බේ සත්තා මරිස්සන්ති ගැනවාද. සියල සත්්‍යයෝ. ඊටහස්සේ මරණන් තංහි ජීවිතන් මරණය කෙලවර අපිට ලැබෙන්නම කද. මරනය කෙලවර අපිට ලබෙන්නේ ජීතය කෙලවර අපිට ලබෙන්නේ මරණය එතකොට අපිට කෙනෙක් මේලෝකට මවකුසින් ඉප දෙන ගමම් මොකද කියනට නානාවැකය. නොව නැස්සෙන එකම මරණය. අනි තනවැකි ඕන තරම් වෙනස්න ලැබැයි මේක වෙනස්සෙන්නේ නෑ. ඊළඟට පෙන්නනවා යතාකම්මන් ගමිස් සන්ති. මේ පරලව නැමති ගමන යද්දී ඒ ගොල්ල මොනවාද ගෙනයන්නේ. කරපු? යතාකම්මන් ගමිස්සන්ති පුඥ්ඥපාව පලූපක පිආන්. එතුොර දැන් සමහර විටකති ජීවිතය වගකීමකින් තොරව ගත කරලා. මිනිස්සු නිතරම තමන්ගෙව්ව ජීවිතය වටිනාකම අමතක්කන ද සමහල්ට ප්‍රශ්නයක්කාවට පස්සේ සමහර උදවිය හිතන්නේ. පරිම රිනාත්මකව. තමන්ග ජීවිතයේ සියල්ලම බාල්දු කරලා පල්ලහට දාලා, වටිනා ජීවිතය අවතක්සේරු කළ රිනාත්මකව හිතනෝ. ඒක දියුණුවට මගද ප්‍රශ්නයට විසදුමක්ද. නෑ. කවදාකත් මොනව ප්‍රශ්නක දවන් තමන් අවතක්සේරු කරලා බාල කරලා තමන්ගේ වටිනාගම පල් හැදාලා හිතන්න හොඳනෑ. අපි නැගී සිටීමේ හැකියාව පට ැද බලන්න බුදුරජාණන් වහන්සේ දුකාරී සත්්‍යේදති බලන්න පැහැදිලිම් පෙන්වා මරණය දුකක් කියේනෙක. එක පැහැදිලිම් පෙනෙන. දැ අපි පින් අනමෝදන් කරන නල්ල ලයිස්තවක් ලියල තියනම් බැ දැන් මේ ලයිස්තවට අපි අයිතිවෙන්න ඇැද අපි අයිතිවෙන් ඇතන නිරන්තර සිදුවීමක් මේ දකින්න තියෙන් එතුර ඇයි අපිට මේ අතහර්ථය තේරෙන් නැත්ති අභ්‍යන්තයක වශයෙන් අපි දියුණු වෙලා අපිට මොකක්ද නැත්තේ ඥානය විදර්ශනා නුවන නෑ ඒ ඕන ඇතිවෙන්නේ කොයි වගේ තැනකද සමාධහිතක සමාධි ප්‍රඥාතිබ්බොත් තමා ජීවිතය අතාර්ථය ින්න පුළුවන්. එතුර මේ මරණය කියන එකේදී හරිම සංකීර්ණ අදදැකීම. එතොර මැරුණට පස්සෙ බලන්න අපි මේ ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න බැුණු මරණය බල. එතුොර මේ ජීවිතයේ හුස්ම තියෙනකම් විතර අපි සියලු දෙනාගම වටිනාකව ති හුස්ම ඇතුනට පසි කිසි වටිනාකවක් ඒකන හොඳම සූත්‍රය තමා තානකේන සෝත්‍රයේ. අබින්නම් පච්ච වෙක් කියි තබ්බ සෝත්‍රයේ කොහම දන්න දගන්නන්නේ ඉත්තියාවා පුරුසේනවා, ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්ච වෙකිත බා මහනෙන ඉස්්‍රීක්වේවා පුරුසේක්වේවා පැවිදදෙක්වේවා ගිහෙක්වේවා මෙන්න මේ කාරණා පහනිතරම හිතන්න කියෙනමන අද. ජරාදම්මෝම්හි, ජරං අනත තෝති අබින්නම් පච්ච වෙ කිය තබ. අපි දරාධර්මය උරුම කරගනින්න පිරිසක් කියලා නැවත නැවත මෙනෙහි කරන්න කියනවා. ඊට පස්සි පනවා මරණදම්මූම්හි. මරණය උරුම කර ගත්ත පිරිසක් කියලා ඉතන්න කියෙනවා. ඊට පස්ස පෙන්නනවා ව්‍යාධිධම්මය ව්‍යාධිධරමය උරුම කර ගත්ත පිරිසක් කියල පෙන්න්නනවා. ඊට පස්ස පෙන්න්නනවාම කද දන්නවද කරමය කියලා පිටි එකක් කියෙනවා. කරමෙන් අපිට නිදහස්සෙන්න්නත් බෑනෙන. එතර කරු මේේ දුෂ්‍යමාන රූපිය උදාහර නැතුනාට මේක වේගයක් වසිෙන් සාධහරනව ඉස්ටවෙනවා. ඊ ළඟට බුදුරජාණන් වහන්සේ පෙන්දනවා සබ්බේහිපියේෙහි මනාපේහි නානාබාව අබින්නම් පච්ච වෙක්කිතක් බං සියලු ප්‍රියමනාපදේවල්ලොලින් අපිට වෙෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒනිසා මේ ගැන අවබෝධ කරගෙන ජීවිතේ. යථහාර්ථවාදී වනුවනින් කල්පනා කරලා. මාර්ිය සතතිය තුළ අපිට නියම රැකවරණේ තියෙන්න්නේ. මේ ලෝකෙ කොහෙවත් අපිට මරණයට රැකවරන න එනිසා යාර්රයේ සත්‍ය අවබෝධ කරගෙන. මයාාර්ය සත්‍යය තුළ අපි අප්‍රමාදීව කටයුතු කරලා අපි දෙගොල්ලම මේ සත්‍ය අවබෝධ කරගත්වොත්. අපිට මරණන්නේ නිදහස්සයන්න පුළල ඒ නිහස්සීම තියන්නේෙ තමා තුළමයි. යතහරතයකනක දක්ක තැන මරණ ජයගන්න පුල. උපත්තිය මරණය සහිත මේ සංසාර ගමනේ අතරක් නැති මහා ගමනක් තියන්නේ. මේ සංසාර ගමන අප අසරනයි. එ නිසා මේ අසරණ භාාව මිදන්න නම් මයාාරී සත්‍යය අවබෝධ කරගෙන අප්‍ර මාදියමි අමරණය සූයේ සාක්ෂත් කරගන්න අප අධිෂ්ඨාන කරමු ආරය සතතියා හැමෝටම අවබෝධ වෙලා ජරාව මරණ විරහිත වූ අමරණීිය වූ සැනසීමෙන් හැමදි නාටම සත්‍යහාවබෝධ කරගෙන අමරණී වූ සැනසීම ලබන්නට ආරී සත්‍යහාවබෝධ කරගන්නට සක්තිය දහිරිය ලැබේවා ලැබේවා. මේ උතුන් ආරයේ සත්‍යය පිළිබඳව ආධ්‍යාත්මික ශක්තිී දියුණු කරගෙන උතුන් සත්‍යහාවබෝධයම සිද්ධ කරගන්නට හැමදි නාට මේ ධරමානු ශාසනාව ඉවහල්වේවා කලා ප්‍රාර්ථනා කරනු. එහමනෑ අද දවස්සේ. ධර්මශ්‍රවණය කරපු මේ ධර්ම දේශනාවේ දායකත්වයරන් කටයුතු කරන කලපළවාවේ කල්ලයානෙ ජයන්ති මෑනිියෝ අපේක්ෂ කලා මෙවැනි ධර්ම දේශනාවක් බුළු ලෝකටම බණහන්න ලැබුණාද මේ අම්ම දායකත්වයවබූ නිසා නේද. එතකොට මේ ධර්ම ධර්මකුසලේ අති මහත්. ඇයි මේ ධර්මය යාහල කොයිතරන්දනේ සිීත පහන් කරගන්නවන්. ඒ හැමකි නාාතුල මැතින ධර්මය කුසල. නිසාම මේ ෑනිය ලංකාවට විතරක් නෙමයි ෞද්ධ නාලිකාවතුළු මුළු ලෝකටම ධර්මය දෙන්න දායකත් තෙලපපු අම්ම කෙනෙ. එහමනම් කල්්‍යයාන ජයන්ති මෑනි අදහස් කරනවා දෙදාහහි අගෝස්තුමාසි නම්වෙෙන දින වස රටක් සම්පූර්ණ වෙනවා තම ස්වාම් පුරුෂාාව වෙන ශ්‍රී ලංකා ුදහමුදාවේ සේවය කරල මේ රට ජාතිය වෙනුවෙන් සේවය කරපු විරෝධර හනවිරයක් වසයෙන් කටයුතු කරලා පස්සේ සේවයෙන් විශ්‍රාමැරගෙන කලපලුවා ප්‍රදේශයේ වාසය කරලා. පරලවගිය ජී චංෂේන මහතාට පුුණ්්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන අතර වසර දොළහකට පෙර පරලෝ සපත් මෑණියන් වහන්සේ වන. පී. ලීලාවති ම ලීලාවති පෙරේරා මෑනියන්ට පින් අනුමෝදැන් කරන්නටත් වසර දාහතකට පෙර පරලෝ සැපත් පියතුමා වෙන වික්‍රමපාල පියතුමාට පුුණ්්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ති අපිහෙමනම් ධර්මශ්‍රවනය කරලා ජනිත කරගත් තුන් ආනිසංස බලය නමින්මිය පරලවගේ නම් සඳහන්කරපේසිියලු ඥාතිවර්ගයාට අනුමෝදන් වේවා. සසරදුක් නිමාකොට අමාමහනිවනින්ම පරම සැනසීම වේවා කලා අපි සාදු කියලා ප්‍රාර්ථනාක්. ඒවාගේ මාශිරුවාද කරන්නට බලාපොරොත්තු උපන්දිනය සමරණ පුතනුවන්ට දෙදා සටක් වූ අගෝස්තු මස දාසේවෙන දින උපන්දිනයේ යෙදිල තින තිලාන් චන්දිිම. දෙැයන්ත පුතොනුවන්ට ඉදිරි අනාගතයේ දෙක් සියලූ අපල කරදර දුරු වෙලා කායිකමානසික සැපෙන් යුතු රත්නත්‍රයාාශිරුවාදේ ඇති වෙලා එතුමාගේ ජීවිතේ පුතොනුවන්ගේ ජීවිතේ සරුව අප ප්‍රකාරයම් රත්නත්‍රයාාශිරුවාදේ ලැබමින් නිදුක් නීරෝගීව දැහැමින් සෙමින් ජීවත්වෙෙන්න්නට චිරහත් කාලයක් ජීවත්ව එන්නට ශක්තිය ලැබේවා ලැබේවා කලපි ප්‍රාර්ථනා කරන ඒ වගේම මන්ගේ දියනියත් මතක් කරනවා රන්ඩිකා චන්දිමාලී සමන්ති දියනිය විදෙස්ගත වෙලා ඉන්න එංගලන්තේ රටේ ඉන්න. දියනට නිදුක්නීරෝ සුව පත්්භාවය පාර්ථනා කරන අතරම අපේ මෑනියු බොහොම ශ්‍රද්ධාවන්ත මෑණී කෙනෙක්. ඉතින් විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුත් මතක් කරනවා කලපලුවාවේ සී සුදස්සනාරාමේ මගේ කල්ල්‍යාන මිත්‍ර අපේ ගෞරවනේ විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු. මහා සංගරත්න්නේේ රත් රත් න අත්‍රයාාශිරුවාදගේ ප්‍රාර්ථනා කරන්න මේ කළගුණ දන්න මෑනියෝ අමත කල්ලා නෑ. ඒවගේ මේ මැදිරට සද්ධර්ම ශ්‍රවණය කරන්න පු. මේ පින්න තුන් එක්කම භාවනා කරන සද්ධර්මේශවනය කරන, මේ සියලුදිනාටම චතුරාරිය සත්‍ය ධරමේ අවබෝධවේවා කියලේ මෑනියෝ ප්‍රාර්ථනා කරනවා. එහෙමනං අද දායෙක අත්ව අරන් කටයුතු කරපු. අපේ කල්්‍යයානි දෑන්ති මෑනියන් ප්‍රධානම්. සදධර්මය ශ්‍රවණය කරපු මේ පින්නතුන්ටත් නිවසේන්දලා. අපිත් එක්ක සද්ධරමය හපු ඒවගේම ලෝකයේ කොයි රටකිදලා ධර්මය හුවවනං සියලුම පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුන් ධර්ම්ඥානයේ කාන්තවසෙන් චතුරාරයේ සත්‍ය ධර්රමය අවබෝධය පිණිසම හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම අපි විශේෂයෙන් අමතකරන්න හොදනෑ. අපිට දැල් ලංකාවේ බෞද්ධ්‍යන්ට තියන හොදම. වටිනාකමතම බෞද්ධ්‍යයා නාලිකාව. බෞද්ධ්‍යන්ට නාලිකාවක් තිබබිනෑ ඇත්තටම. ඉති එනිසා බෞද්ධයයා නාලිකාව කියන්නේ බෞද්ධයාගේ ලොක්කුම වටිනාකමින් යුත් නාලිකාවක්. ඉනිසා මේ නාලිකාවිං ලංකාවෙතින උතුම්ම දායාදය අරැගෙන මුළල ෝකටම යන නාලිකාවතම බෞද්ධ්‍ය නාිකාව. නිසා මේ නාලිකාව ප්‍රධානත්්‍ය අර කටයුතු කරන මේ රටේ පය ඉතාම වගක යුතු ස්වාමීන් වහන්සේ නමක් සම්බෝධි විහාරාධිපති. අතිිගෞරෝණය පන්්ඩිත ධර්නාගම කුසල දම නායක ස්වාමින්ද්‍රයණන් වහන්සේටත් මේ උතුන් ධර්මයාත්‍රා වැඩ පිළිවල බුළු ලෝකනම ධර්ම ස්‍යේදනය කරන්නට උන්වහන්සේ කායිශශක්තිය මානසික ශක්තිය රත්නත්‍ර ආශුරුවාදේ ැබේවා මේ අපේ සද්ගුණවත් කාර්යමන්න්නලේ බොහොම ්‍රද්ධාකාමී හිතන් මාධ්‍යවේදීන් වශයෙන් වගේ බොහොම ්‍රද්ධාවෙන් තමා මේ කාරිමණඩලේ කටයුතුත කරන්නේ ඒ ශ්‍රද්ධාවන්ත සියලුම පින්වත්. කාරරි මණ්ලේටත් ධර්මශ්‍රවණයකරපු බැහැම දෙෙනනාටපත් උතුන් චතුරාරී සත්‍යධර්මයම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාචබුම්මට්ට ආදේවා නාගාමහිද්දිිකා, පඤ්ඥන්තන් අනුමෝදෙත්වා චිරන්රක්කන්තු ලෝකශසන, චිරන්රක්කන්තු දේශන චිරන් රක්කන්තු මං පරං.